රිය අනතුරකින් පසුව හෝමාගම රෝහලේ දැඩි සත්කාර එකකේ ප්‍රතිකාර ලබමින් සිටි මොලේ මියගිය කාන්තාවගේ සිරුරේ සියලු අවයව දන්දුන් පුවතක් වාර්තා වෙනවා. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පාදුක්ක කොටින් ගංගොඩ ප්‍රදේශයේ පදිංචි තිළිණි ජීවන්ති අල්විස් නැමැති එක් දරුමවක්. ඇය සිය සැමියා සමග විවාහ මංගල්‍ය අවස්ථාවකට සහභාගි වී නැවත එමින් සිටියදී පාරොක්ක වේරගල මහින්ගල මාර්ගයේදී යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන කම්බි වැටක ගැටීමෙන් සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටියා. අනතුරින් ඇගේ සැමියාවන සමීර ජයකොඩි නැමති 27 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් තිබුණා. කෙසේ වෙතත් බරපතල තත්ත්වයෙන් පසු ඇය ප්‍රථමයෙන් ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර හිසට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් සුව කිරීමට නොහැකි තත්ත්වයෙන් පසු ඇය නැවතත් හෝමාගම රෝහලේ දැඩි සත්කාරයකට ඇතුළත් කෙරුණා. බරපතල තත්ත්වයේ පසු ඇයගේ මොලේ මියගොස් ඇති බව තහවුරු වීමත් සමගම ඇයගේ සිරුරේ සෙසු අවයව ශල්‍ය කර්මයකින් ඉවත් කර වෙනත් රෝගීන්ට බද්ධ කිරීමට ඇගේ පියා සහ ඥාතීන් විසින් අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව හෝමාගම රෝහලේ සිදුකරනු පෑ පහක පමණ සැත්කමකින් ඇයගේ සිරුරු කොටස් ඉවත් කරගෙන තිබෙනවා. එහිදී එම කාන්තාවගේ වකුගඩු අක්මාව අක්ෂිකාච සහ පාදේ අස්ති කොටස් එම ශල්‍ය කර්මයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඇගේ සිරුරෙන් ඉවත් කරනු අක්මාව රාගම මහරෝහලේ රෝගියෙකුටත්, එක් වකුගඩුවක් කොළඹ ජාතික රෝහලේ රෝගියෙකුටත්, අනෙත් වකුගඩුව මාලිගාගත්තේ වකුගඩු රෝහලේ රෝගියෙකුටත් බද්ධ කිරීමට නියමිතවයි. පාදේ ලබාගත් අස්ති කොටස් මිනිස් පටක බැංකුවටත් අක්ෂි කාච දෙක ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයටත් පරිත්‍යාග කර තිබෙනවා. හෝමාගම රෝහලේ වසර 72ක ඉතිහාසයේ මෙවැනි සැත්කමක් සිදු කරනු ප්‍රථම අවස්ථාව මේ බවයි රෝහල් අධ්‍යක්ෂිකා පඬුආවෙල මහත්මිය සඳහන් කළේ. ශල්‍ය කර්මෙන් අනතුරුව මృతදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම රෝහලේදී සිදු කෙරුණා. ඇයගේ අවසන් කටයුතු හෙට පාදුක්ක කොටින් ගංගොඩ ප්‍රදේශයේදී සිදු කිරීමට නියමිතයි. සිදිය සම්බන්ධයෙන් දැඩි කනස්සල් ඥාතීන් පසුවන බවත් වාර්තා වෙනවා. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ channel NSK YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ අසල ඇති සීනුව සලකුණ ක්ලික් කිරීම මගින් ඔබට දිනපතා අපගේ නව වීඩියෝ දැක ගැනීමේ අවස්ථාව තිබෙනවා.